සමරපාලක ගෙදර ඩින එකාද හවසට යන්න ලෑස්තිවෙන්ට මට බෑ. ඇයි ඒක ගෙදර හතුරු වගේ ඉන්නවා, මාලවලලු දාගෙන ඇඳ පැළඳගෙන යුතුකම් ඉෂ්ට කරන්න සභාවලට යන්න මට බෑ. එන්නේ නැද්ද එතකොට? නෑ, අසිත යන්න. පදක්කමක් එල්ලගෙන යනවා වගේ මාව එක්කන් යන්න ඕනේ නේ. තේවලට කහට වැඩි. ඔයා කළේ මහා මූඩ වැඩක් අමං. එක ගෙදර වෙන් වෙලා ඉන්නවට වැඩිය මේම හොඳයි සරු. මම ඔයා වුණා නම් කවදාවත් අසිතට එයාට ඕන වුණු දේවල් කරන්න දෙන්නේ නැහැ. ඒ මිනිහා මැත්තේම හැපිලා මැරෙනවා මිස. වැඩක් නෑ සරුව, අසිත මැත්තේ හැපිලා. එයා දුකින් මාත් දුකින්. ආ, දැන් ඔයා සන්තෝෂෙන්ද ඉන්නේ? මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. නන්නත් හරි අර මිනිහට දිනුම දීලා එයාගේ බරත් ඔයා කරට අරගෙන ඔයා එළියට බැස්ස. ඔයාට හයිය තියෙන හින්දා හොඳයි. ඉඩාරින්න හොඳ නෑ ඔය වගේ මිනිස්සුන්ට ඔය වගේ වැඩ කරන්න. සමාව දෙන්න හොඳ නෑ යාමා. මට දෙන්න ඉතින් රස්සාවේ හයිය තමයි. නඩත්තු ගන්න මං අසිතක පස්සෙන් නම් යන්නේ නෑ සරු. දුන්නොත් එහෙමයි, නුදුන්නත් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. නඩත්තු විතරක් නෙවෙයි නමා, සමාජය ගැනත් හිතන්න ඕනේ. ඔයා දන්නේ නේ ඔෆිස් එකේ අය කියන දේවල්. සරු ප්ලීස්, මට ඔය එක එක මිනිස්සු කියන දේවල් නම් කියන්න එපා. ඒගොල්ලෝ තම තමන් සතුටු වෙන්න ඕන දෙයක් කියාගත්ත දේ. අම්මා, අපි ගෑන්. ගෑන්ගෙන්ට මිනිහෙක්ගේ හයියක් හෙවනක් තියෙන්න ඕන.
විශේෂෙන් මතක් වෙන්න දෙයක් නැහැ. එනම් පද කියන්නේ නැහැ හරියද? කොහොමද අම්මට හිම්මන්නේ? වරදක් නැහැ. පොඩි පොඩි වාතාමාරු දිනනවා. වැඩිපුරම තියෙන්නේ ඔයාගෙන හිටියම අමාරු. හැම තිස්සේම අඬනවා. මම නිය අඬන්න ඕනි. ඉවසල බැරි වුණොත් මම පොඩ්ඩක් කෑ ගහනවා. ඉඳගන්න වල්ලි. මෑක්ක මං ආව චන්දනත් එක්ක. එයාගේ යාළුවෙකු වාහනේ කාවේ. මගේ වාහනේ ගරාජ් එකේ. මේ චන්දනට පොටකින්න කියද? එන්නේ තවාරිට. එනකොට මුකේ කරි බහිර් වෙක් එක්කන් එනවා. මට හිතේ තියෙන දේක් කතා කරන්නත් නැහැ. හරි. එහෙනම් මං උට යන්න කියන්න. දැන් ඉතින් ආපු මිනිහා පිටත් කරන්න එපා. ඊට පස්සේ එනකොට එක එක එක්කන් ඉන්න එපා මල්ලි. අක්කි චන්දනනේ අක්කි. අන්න පේනවා පේනවා බඩ පේනවා අම්මා දැන් තේ හදන්න ඉස්සර වගේ කම්මැලි නෑ වගේ තේ හද හදයි හිටියේ ළමයින්ට දෙන්නම එළියේ මිලෝසියක් නෑ ළමයිම තමයි බං ඔය වයසට පොඩියව හොඳට සෙල්ලම් කරන්න ඕනේ චන්දන නැද්ද කල්පනාවක් හිම කසාදයක් කරගන්න මේ අමාරු බැරිද මට කටයුත්තක් කරගන්න හොඳ ගෑන් ළමයි කියලා දෙන්න උගලයි කන්තෝරු ඇතිනේ හැට කන්ට පේන ගෑන් ළමයි මේ අක්කේ මේ ඔයා මේ මුගේ උගුල් වලට අහු වෙන්නේ නැහැ හරිද ඒක නෙමෙයි අක්කේ මේ ඉරිදා ගෙදර එනවා බලමු බලමු කියලා හරියන්නේ නැහැ ළමයි දෙන්නත් එක්ක එන්න ඔබට ඉස්සලා දුන හදිස්සිය දැන් නැහැ නේ
ආරි අවා ඔන්න අමතක කරන්න එපා මට කඩහර සෙට් කරලා දෙන්න ඕනේ ඔලියක් ඉල්ලන්න නෑ හොඳයි වාට පේනවා නෑ නෑ මට පේන්නේ නෑ පේනවා කවුද මේ කවුද ශානන්ගේ අම්මි හාය අම්මි අම්මි මට තොත්තුවක් දෙන්නකෝ දාඩිය පිරීලා තියෝ අම්මිනේ මූණ හොද ගත්තාම තොත්තුවක් දෙන්න ඔය අම්මට ආදරේ නෑ මට හැම තිස්සෙම ඔය දෙන්නගේ නම් පටලවෙනවා මං සුලෝචනා නංගි නිර්මල නංගි කැම්පස් යනවා මම නම් ගෙදර ඉන්නවා ඔයා කැම්පස් ගියේ නේ මට ඉගෙන ගන්න බෑ ආන්ටි ඒ හින්දා අපි අම්මලා මාව බන්දලා දුන්නා එතකොට ඔයාගේ මහත්ය වෙනේ දවස් 13යි මහා වසුණක් හැදිලා මැරුණා 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 මහත්ය හුඟක් හොඳ කෙනෙක්ද කියන්න දන්නේ නෑ ආන්ටි දවස් 13නේ අපේ අප්පච්චිගෙන ප්‍රොපෝසල් එක සුලෝචනා හුඟක් තරුණයිනේ ඉතින් ඉක්මනට ආයේ කසාද බඳින්නද ඇයි අමිත් මැරුණේ උණක් හැදිලා ඒ උණට එයාලගේ අම්මලා කිව්වේ එයා මැරුණේ මගේ කර්මිට කියලා මං ආයෙ බඳින්නේ නැහැ ආන්ටි. තාමත් ඒගොල්ලෝ කියන්නේ අමිත මැරුණේ මගේ පවක් හින්දා කියලා. දැන් තත්ත්වයක් දැන් අම්මි. ආ. මං ගාඩන් ටැප් එකේ මූණ හේදුවා.